අයිබුවන් සියලු දෙනාටම SL කුඹුරේ ශාස්ත්‍රවේදී මොහාන් කුලතුංග අපි යක්කු බොලව් මෑතකදී කරලියට ආපෝ මෙවන් ගීතයක් ඔකොල්ලෝ අහලා ඇති අපි යක්කුද යක්කු කියන්නේ ඉතාමත්ම ශක්ති සම්පන්න ආර්ථයෙන් තමයි මෙතෙන්දී යක්කු කියන ආර්ථය අරන් තියෙන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් ඕන අභියෝගයක් ජය ගන්න පුළුවන් කියන තත්වය තමයි මෙතෙන්දී ප්‍රකාශ වෙන්නේ එහෙම ඕන අභියෝගයක් ජයග අරගෙන ගොඩ එන්න පුළුවන් ජාතියක් තමයි සිංහලයා කියන්නේ සිංහලයා අතීතයේ වැටුන් නැහැ. ඔහු මේ රට රන් රෙදී මුතු මැණික් වලින් ගොඩ නැගුවා. අපගේ රාජධානි මුතු මැණික් වලින් පිරෙව්වා. ඒකනේ අදටත් මිනිස්සු නිදන් හොයන්න යන්නේ. ඒ තරම් වස්තුව අපේ රජවරු එකතු කරගත්තා කොහොමද අපිට ඒ තරම් ශක්තියක් ඒ තරම් සැප සම්පත් භෞතික සම්පත් මේ රටේ තිබුණා මේ රටට කිසි අඩුපාඩුවක් නැහැ අතීතේ ඒකනේ සීගිරිය වැනි ලෝකය පුදුම කරන නිර්මාණ බිහි වුණේ මේ නිර්මාණ අදටත් පුදුම එළවන සුළුයි සීගිරියට වතුර අරන් ගිය හැටි ලෝකය මවිත කරනවා පල්ලෙහා ඉඳලා උඩට වතුර අරන් ගිය තාක්ෂණයක් වාරි තාක්ෂණයක් සිංහලයා සතු වෙලා තියෙනවා ඒකනේ සමහර ජලාස ඉදි කරන්නට ගිහින් ඒ වගේ වාන් දොරටු නිර්මාණය කරන්න හාරනකොට අපේ මුතුන් මිත්තු එතන ඊට පෙර අමුණ හදලා තියෙනවා සුද්දා මවිත කරා ඒවා දැකලා අනුරාධපුරයේ පොළොන්නරු රාජධානි වලට ගිහින් බැලුවොත් ලෝකයා මවිත කරන දේවල් සිංහලයා කරලා තියෙනවා ඒ උස්සපු ගස් ගල් අතටත් කොහොමද ඉස්සුවේ කියලා හිතා ගන්න බෑ ඒ කපලා තියෙන ගල් කොහොමද ඒවා කැපුවේ කියලා හිතා ගන්න බෑ ඒ දාලා තියෙන බදාම අතටත් ගැලවෙන්නේ නෑනේ බලන්න අපි මොන තරම් ශක්තිමත්ව මොනතරම් ආර්ථිකයේ ශක්තිමත්ව මොනතරම් බුද්ධිමත්ව කටයුතු කරපු ජාතියක්ද කියලා අපේ අහසින් ගිය තාක්ෂණය බලන්න දඬු මොනරය ලෝකේ කවුරුත් නිර්මාණය කරලා තිබ්බේ නැහැ එහෙනම් අපි තමයි මුලින්ම අහසින් යන තාක්ෂණය හැදුවේ නමුත් අද අපි ඒ තත්ත්වයේ නැහැ කියන එකයි කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ පිට රටින් දේවල් නොලැබුණොත් අපිට ගොඩෙන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ එතකොට අපේ තිබුණු මේ තාක්ෂණය අපේ තිබුණු මේ හැකියාව අපේ තිබුණු මේ බුද්ධියට මොකද වුනේ අපි විසින්ම නේද එහෙනම් මේක මේ යටපත් කරගෙන තියෙන පිට රැටියන් අපේ බුද්ධිය තලා පෙලා යට කරලා උඹලට බෑ කියන සංකල්පය දීලා තියෙන නිසා තමයි අපි අද දුර්වල වෙලා ඉන්නේ අපි නැගිටිමු අපිට නැගිටින්න පුළුවන් අපිට ඒ ශක්තිය තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ ජාන අපේ ශරීර තුල තියෙනවා අපි නැවතත් ශක්තිමත් බුද්ධිමත් ප්‍රඥා සම්පන්න ජාතියක් ලෙස නැගී සිටිමු
නමුත් අමතක කරන්නට එපා අනුබලා. අපේ විද්‍යාඥයින් අදටත් නාසායකේ වැඩ කරනවා. අදටත් නාසායකේ වැඩ කරන විද්‍යාඥයින් අතර ප්‍රධාන පෙළේ ඉන්නේ අපේ රටේ විද්‍යාඥයින්. ඒක අපිට ආඩම්බරයක් ලෝකේ ගත්තොත් එහෙම අපේ රටේ විද්‍යාඥයින් නොයෙකුත් ශාස්ත්‍රවල ඉන්නවා. තිලංග මාළගමෝ වැනි ලෝක ප්‍රසිද්ධ ධාවකයින් අපි සතුව ඉන්නවා. ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ අපිට ඉන්නවා. ඒ වගේම තමයි වෛද්‍ය ශාස්ත්‍රයේ බුද්ධිමතුන් අපිට ඉන්නවා. ඒ වගේම ඉංජිනේරු ශාස්ත්‍රයේ බුද්ධිමතුන් අපිට ඉන්නවා. ව්‍යාපාරික ශාස්ත්‍රයේ උනත් හොඳ හොඳ බලකණු අපිට ඉන්නවා. මෙන්න මේ සියලු දෙනාම එකතු කරගෙන මේ රට දියුණු කරන තව දුරටත් දියුණු කරන මගකට අපි යන්නවා. අපේ හිත හදා ගන්නට ඕනේ අපි කෙනෙකුගේ දෙයක් ගසා කන්නේ නැතුව අපි අවිධිමත් ක්‍රමයට මුදල් හොයන්නේ නැතුව විධිමත් ක්‍රමයට මුදල් හොයාගෙන අනිකාව සූරා කන්නේ නැතුව අනිකාටත් සපෝට් එකක් ලබා දෙමින් ඔහුවත් ගොඩ අරගෙන මේ ගමන ගොස් අපි ජයග්‍රහණය කරාම යන ක්‍රමවේදයක් අපි ගන්නට ඕනේ. අපි නැගී සිටිමු. අපිට නැගී සිටින්නට පුළුවන්. එහෙනම් ඒ අපි නැගී සිටිනවා යයි කියන ප්‍රාර්ථනේ යුක්තවම අදිස්ථානෙන් යුක්තවම මේ ගමන යමු. මේ රට අපි දියුණු කරමු. මේ රට දියුණු කරන්න පුළුවන් සම්පත් අපි සතුව තියෙනවා. එහෙනම් හිතට ගනිල්ලා අපි නැගිටිනවා කිය. මම සමුගන්නවා SL කුඹුරෙන් ශාස්ත්‍රවේදී මොහන් කුලතුංග.